हरि विद्युत विच्छेदन कोशे ते अभी कथा करा क्रियावली है इधर एनोड प्रतिक्रिया मुकद्द एनोड प्रतिक्रिया सीएल माइनस तमे ऑक्सीकरण ये बिन्ने ने सीएल माइनस तमे ऑक्सीकरण ये बिन्ने इधर वटे सीएल माइनस क्लोरीन वायु बावटे तमे ने सीएल माइनस क्लोरीन वायु बावटे तमे ऑक्सीकरण ये बिन्ने एना एनोड प्रतिक्रिया व देगा सीएल माइनस हरि एक वस क्या ने जलीय माध्य की ने कन ने अभी एक वस के लिए क्या ने जलीय माध्य की ने तो र सीएल माइनस सीएल टू देगा इलेक्ट्रॉन है और विधि है क्लोरीन वायु बावड़ तमाय पत्ते ने ये बागे में तमाय कैथोड प्रतिक्रिया व मुकादवेन्नी H प्लस तमाय ऑक्सीहरणे वेन्नी एनां H प्लस इलेक्ट्रॉन लबागे ना हाइड्रोजन बाट पाते तो रो मेक तमाय सिद्ध वेनो प्रतिक्रिया देग हरि एनोड प्रतिक्रिया वाई कैथोड प्रतिक्रिया वाई ने क्लोरीन नेता सीएल माइनस इलेक्ट्रॉन पिटकला क्लोरीन बाट पाते नो H प्लस इलेक्ट्रॉन लबागे ना हाइड्रोजन वायु बाट पाते नो එහෙනම් මේක අපිට තේරුම් ගන්න පුළුවන් තව දෙයක් තියෙනවා මොකද්ද ඇනෝඩෙදී ක්ලෝරින් වායුව පිට වෙනවා කැතෝඩෙදී හයිඩ්‍රජන් වායුව පිට වෙනවා නේ ඇනෝඩෙදී ක්ලෝරින් වායුව පිට වෙනවා කැතෝඩෙදී හයිඩ්‍රජන් වායුව පිට වෙනවා ତොර අපිට ඒක හොඳින් බලා ගන්න පුළුවන් දෙයක් එහෙනම් විද්‍යුත් විච්ඡේදන කෝෂයේ ඇනෝඩෙදී ක්ලෝරින් වායුව පිට වෙනවා කැතෝඩෙදී හයිඩ්‍රජන් වායුව පිට වෙනවා හරි ඇනෝඩෙදී ක්ලෝරින් වායුව පිට වෙනවා කැතෝඩෙදී හයිඩ්‍රජන් වායුව පිට වෙනවා रासायनिक प्रतिक्रिया वेला क्लोरीन सह हाइड्रोजन वायु मे विधि मुखद मेके सिद्धवेन रासायनिक परिणामने अभी विद्युत शक्ति तमय दिन्ने विद्युत शक्ति रासायनिक शक्ति बाट तमय पत्ते विद्युत शक्ति रासायनिक शक्ति बाट तमय पत्ते विद्युत विच्छेदन कोशेदी विद्युत शक्ति रासायनिक शक्ति बाट तमाय पत्ते अभी विद्युते देना विद्युते दुन निशा तुले रासायनिक प्रतिक्रिया कर विद्युत ऑक्सीकरण ऑक्सीकरण प्रतिक्रिया सिद्ध वेला एनोडे दी क्लोरीन कैथोडे दी हाइड्रोजन पिटवने ऐसा विद्युत शक्ति रासायनिक शक्ति बाट पत्ती मत तमाय विद्युत विच्छेदन कोशे दी सिद्धवे थिंग अपिट पहदिली इतना सिद्धवेन कारण सरल तमी सिद्धवेन्नी पहली मुखद अब पहली मिता विद्युते लबादीप निशा विद्युत प्रतिचार दक्वीम निशा तम एनोडी दि क्लोरीन कैथोडी हाइड्रोजन पिटूना तेरह मित्र सोडियम क्लोराइड जलीय द्रावण या द्रव पदार्थ अग्नि आई पदार्थे मुखद विद्युते प्रतिचार दक्वीम क्वेश्चन क्लोरीन सह हाइड्रोजन अंतिम प्रतिपद हरियर लबादूना तेरूगा पदार्थे विद्युते हमे प्रतिचार दुनो नहीं विद्युत स्वभाव तीन ऐना मेघपीट मेतनी पेहदली विनो विद्युत कोश अट देदी अपीट पेहदली कर वक्तना राइट अभी पदार्थे विद्युत स्वभाव विद्युत कोश कथा कराने
විද්‍යුත් විච්ඡේදන කෝෂ ගැන කතා කරා. ඊළඟට මේ දැන් අපි කතා කරේ මේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් අරගෙනනේ. අපි කතා කරේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් අරගෙන තමයි පැහැදිලි කරේ. දැන් ওই විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියම තව ආකාරයකින් පැහැදෙන විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ගන්න. ඒ කියන්නේ සරලව ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් ලික්විඩ් නේ. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් අරගෙන අපි දැන් ඉස්සෙල්ලා පැහැදිලි කරේ විද්‍යුත් විච්ඡේදන කෝෂේ. දැන් විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ලික්විඩ්. ඒ කියන්නේ ඝන සෝඩියම් ක්ලෝරයිඩ් එයාගේ ද්‍රවාංකය දක්වා රත් කරලා එයාව ද්‍රවබාරපත් කරාට පස්සේ ලැබෙන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙනම් මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරලා බලමු කොහොමද විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය මේ පදා මේ විද්‍යුතේ හැමුවේ ප්‍රතිචාර දක්වන්නේ කියලා. එහෙනම් අපි බලමු. එතකොට මෙතනදී අපි ඉස්සල්ලා වගේම සරල ඇටුමක් ගන්නෙ මොකද්ද? මෙන්න මේ විදිහට මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට අපි ගන්න අර විදිහට සාමාන්‍යයෙන් මේ කාබන් නැත්තම් ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ් දෙක මේ විදිහට විද්‍යුතයත් ලබා දෙනවා. මෙයා ධන වෙනවා, මෙයා ඍණ වෙනවා. එහෙනම් මෙයා ඇනෝඩේ වෙනවා, මෙයා කැතෝඩේ වෙනවා. හරි, අපි මෙතෙන්ට කාබන් එහෙම නැත්තම් ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝන දෙය තමයි ලබා දෙන්නේ ඔය විදිහට. ඊරෝගර මෙතන විලීන සෝඩියම් ක්ලෝරයිඩ් නේ. ඒ කියන්නේ මෙතන ජලය නෑ, ද්‍රව සෝඩියම් ක්ලෝරයිඩ් විතරයි ඉන්නේ. එහෙනම් මේක ඇතුළේ ඉන්නේ සෝඩියම් ප්ලස් අයන සහ Cl- අයන විතරයි නේ. මේක ඇතුළේ ඉන්නේ සෝඩියම් ප්ලස් අයන සහ Cl- අයන විතරයි. දැන් අපි දන්නවා ඇනෝඩේ ධනාරෝපිතයි. එහෙනම් ඍණාරෝපිත එක්කලා තමයි ඇනෝඩේට යන්නේ. එහෙනම් කවුද? Cl- තමයි යන්නේ. හරි, ඉස්සෙල්ල වගේම තමයි කැතෝඩේ ඍණාරෝපිතයි. එහෙනම් ධනාරෝපිත එක්කන යන්නේ සෝඩියම් ප්ලස්. සෝඩියම් ප්ලස් යනවා කොතෙන්ද? කැතෝඩේ. ඔය විදිහට රයිට්. ඊළඟට මොකද වෙන්නේ? අර සරල විදිහමයිනේ, සාමාන්‍ය විදිහමයි. ඇනෝඩේ ඉන්නේ Cl- විතර, වෙන කවුරුත් නැහැනේ, කිසිම තරංගයක් නැහැ. එහෙනම් Cl- ඔක්සිකරණය වෙනවා. කැතෝඩෙදි සෝඩියම් ප්ලස් විතරයි, කිසිම තරංගයක් නැහැ. එහෙනම් සෝඩියම් ප්ලස් ඔක්සිහරණය වෙනවා. ඒක ඕක තමයි ඔතන සරලව සිද්ධ වෙන ක්‍රියාවලිය. රයිට්. එහෙනම් විලීන විද්‍යුත් හොඳයි. එහෙනම් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය ගත්තොත් ඇනෝඩෙදි සිද්ධ වෙන ප්‍රතික්‍රියාව මොකද්ද? Cl- ඉලෙක්ට්‍රෝන පිට කරලා ක්ලෝරින් වායුව බවට පත් වෙන එක. කැතෝඩ ප්‍රතික්‍රියාව වෙන්නේ මොකද්ද මේකේ? සෝඩියම් ප්ලස් ඉලෙක්ට්‍රෝන ලබාගෙන මොකද්ද වෙන්නේ? සෝඩියම් බවට පත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. හරි, ඔන්නඔක තමයි සිද්ධ වෙන්නේ. උතොර මෙතන ඒක්වස්, මෙතන ගෑස්. මෙතන තේරුම් ගන්න මේ ඒක්වස් නෙමෙයි ලික්විඩ් එන්න ඕනේ, මොකද විලීනයිනේ නේ, ජලය නෑනේ. එහෙනම් ලික්විඩ් ලික්විඩ් සෝඩියම් මෙතන ලික්විඩ්. මේ ලික්විඩ් සෝඩියම් අරගෙන තමයි එයාව ඝන කරලා සෝඩියම් ලෝහය හදන්නේ. මේ 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 විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදන තමයි ඩවුන්ස් කෝෂි කියලා දෙයක්. ඕලෙල වලට තිබිලා තියෙනවා ඩවුන්ස් කෝෂි. මේ ඩවුන්ස් කෝෂේදී සෝඩියම් නිෂ්පාදනයේදී මේ ඇටෝම තමයි ගන්නෙ. හරි, එතකොට මේකේ මේ සමස්ත ප්‍රතික්‍රියාව ගත්තොත් මෙයා දෙකකින් වැඩි වෙන්න ඕනේ. එතකොට මෙන්න මේවා එකක් නෙන්නේ. දෙකක් Cl- ලික්විඩ්, දෙකක් Na+ ලික්විඩ්, සෝඩියම් ධන ක්ලෝරින්. ඔන්න ඔහොමනේ නේ. එතකොට මොකද වෙන්නේ? ඇනෝඩෙදී ක්ලෝරින් වායුව පිට වුණා. කැතෝඩෙදී සෝඩියම් තැම්පත් වුණා. නේ? අපි දන්නවා මේක ඇනෝඩෙදී ක්ලෝරින් වායුව යන්නේ, කැතෝඩෙදී සෝඩියම් තැම්පත් වෙනවා. දැන් සරලව මොකද උනේ? අපි විද්‍යුතය ලබා දුන්නා නේ. විද්‍යුතය ලබා දුන්නා. විද්‍යුතය ලබා දීලා සෝඩියම් ක්ලෝරයිඩ්නේ අදාළ සංයෝගය. ඒ සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන්න හේතු වෙන ප්‍රභේද දෙක සම්මත අවස්ථාව වලින් එළියට දැම්මා. ක්ලෝරින් වායුවක් හැටියට ගියා. මේක ඝන කරලා ගන්න පුළුවන්.
එහෙනම් බලන්න දැන් සෝඩියම් ක්ලෝරයිඩ් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් තමයි විද්‍යුත් විච්ඡේදනය කරන්නේ හරි විලීන සෝඩියම් ක්ලෝරයිඩ් තමයි විද්‍යුත් විච්ඡේදනය කරන්නේ අපි විද්‍යුතය ලබා දෙනවා ඒ විද්‍යුතයට ප්‍රතිචාරයක් ඇටියට විලීන සෝඩියම් ක්ලෝරයිඩ් නැමැති පදාර්ථය මොකද කරන්නේ එයාව තැනින්නනේ එයාව නිෂ්පාදනය නැත්නම් එයාව හැදෙන්න හේතු වුණු ප්‍රභේද දෙක පිට කරනවා මේ ක්ලෝරින් වායුව සහ සෝඩියම් එහෙනම් අපිට පැහැදිලි පදාර්ථයේ විද්‍යුත් ස්වභාවයක් තියෙනවා කියන එක හොඳයි එහෙනම් අපි පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය කියන ඒකකේ නැත්නම් මේ කොටස සම්පූර්ණව අවසන් කරා පරමාණු ව්‍යුහයේ පළමු ඒකකේ මුල්ම මාතෘකාව හැටියට මේ යටතේ විද්‍යුතය හමුවේ කොහොමද පදාර්ථය හැසිරෙන්නේ පදාර්ථය තුළින් විද්‍යුතය ගමන් කරන්නේ කොහොමද ඒ වගේම තමයි විද්‍යුතය හමුවේදී පදාර්ථය තුළ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියා මොනවාද කොටින්ම ගත්තොත් පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය කියන එක සම්පූර්ණයෙන්ම අපි කතා කරලා අවසන් කරා ඉතින් අපි මේක පැහැදිලි කරා ලෝහ ආශ්‍රයෙන් සරල කෝෂය ආශ්‍රයෙන් පැහැදිලි කරා ඒ වගේම තමයි අවසානයේ කතා කරා විද්‍යුත් විච්ඡේදන කෝෂය ආශ්‍රය කොටගෙන එහෙනම් එතනින් මේ මාතෘකාව අවසන් වෙනවා පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය කොටසට